ඔබ පවුල් අත් එක්ක රටින් පණින්න හදන සුදු වෑන් සල්කප්පේ ඉවර වෙන එකක් නෑ ඔබ ඔය කියන හෙන්චයියෝ කවුද ලලිත් වීරතුංගර මිලියන් 24ක් පාස් කරලා ඔබ ඩීල් ගහපු කෙනෙක් නේ කවුද මිග්ගේකට අනුමත දුන්නේ බොරුවට ගෝඨාභයට ඇඟිලි දික් කරලා ඔක්කොම සපටාජ් කරලා ඒක අප්‍රූව් කරන්න එපා කිව්වේ ගෝඨාභය දෙයංග ගෙනාවොත් ඒව කම්පැනි විමල් ගෙනාවොත් බොරු ගාමිණීසෙන්වත් නේ එයා ලියුම් ලියන්න දන්නේ නැහැ දෙයංග කොයි තරම් සුද්ධවන්ත මිනිහෙක්ද කියන අවුරුදු 7000 තිස්සේ මිග්ගනු දිනුවේ නඩුව දාන්නේ කවුද ඉතරේදී ඔව් රතුපල්ලිගේ ලේකම්නේ ඒකේ අධ්‍යක්ෂක ඒක පැමිණිල්ලක්වත් උදයන්ගගේ සටහන් කරගෙන නැහැ මම හිස් අතින් යවුවොත් කට උතරේ ගන්න හොරකම ආට් එකක් නම් ඒකේ පිකාසෝ මේ ඉන්නේ මමනේ ලංකාවේ ඉන්න එකම සැකකාරය සැකරු 7 දෙනෙක් ඉන්නවා 4 දෙනෙක්ම ඉන්නේ සිංගප්පූරුවේ ඒගොල්ලන්ට මේ වියදම් කරන්නේ මෙතන ඉතින් කොහොමද මේ බිල් ගෙවන්නේ මේ සල්ලි කොහෙන්ද අධිපති පඩි විතරක් නෙමෙයි තිවිල තියෙන්නේ අවසක් තරහ ගිහිල්ලා කිව්වා ලොකු ගණන් මට වියදම් වෙනවා කියලා එදා ඔබ කොමිස් පුදල කතා කරගත්තා ගෝට අයියා එදා තමයි හම්බ වුනේ කාමරේ දොර වහගෙන ඔබ එලිට දැම්මා එලිට ගියා වගේ යන්න නැති කවුරු කිව්ව නින්දනේ වෙන්නත් පුළුවන් මේක උනේ බය තරගයක් නෙමෙයි ඇයි ඔය ටික අහන්න නැති CID එක පජුඩෝද පෙරගු අර ඔබ හොරස්සන ගැහුවේ එයාගේද නේ නේ මේ hinaව විහිළුවක් නෙමෙයි. ඒක ඇත්ත කියන්නේ CID එක. මේක මාර හතර බේරි කතාවක් නේ. ඒක මට හොඳට බොන්න දෙනවා. ඊපස්සේ වෙච්ච ගනුදෙනු ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් තානාපති වෙලා මෙහෙම කාර්පට් එකෙන් නප්පියට ගහනවද? ඒවනම් වැරදි වැඩ තමයි. HSBC සහ කමර්ෂල් බැංකුව උසාවියට කිව්ව ඔබේ account සැකයි. මගේ account එකට ගොඩාක් සල්ලි ඇවිල්ලා තියෙනවා. රාජපක්ෂලා සල්ලි හංගන එක account එකක් ඔබේ account එක. දෙයංග වීරතුංග කියන්නේ විශ්වාසවන්ත පුද්ගලයෙක්. අයියා ලාවස් එක උදාහරණයකට ගත්තේ. ඔය ආයුධ ගනුදෙනු වල හතුරු යාළු වෙනවා. KP කිල්ලෝ චින්නවා කියන්නේ. ඒවා ඩීල් නේ ඔක්කොම. ඇයි? කෝයාගේ වත්කම්. කෝයාගේ නැව් රත්රන් කේපී අද ඔච්චර යාළුව වෙලා තියෙන්නේ. දන්නේ ඔබ තමයි දන්නේ. මේක බැලුවට පස්සේ එන්නෙම නැතු වෙයි දන්නේ කට උතර දෙන්න බයි. පටකේ දැම්මා පට්පට් ගාලා වික්කා අපි නැවතත් සාකච්ඡා කරනවා මම දන්නේ තව නැවත සාකච්ඡා කොපමණ වාර ගන්න අපහසුවන්න සිදු වෙයිද කියලා රුසියාවේ හිට පෝ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමග ඔබ නැවත මගේ ආරාධිතය බවට මේ ළඟ ළඟපත් වෙන්න එක හේතුවක් තියෙනවා මට ඉතාම රහසිගත තොරතුරක් ආවා ඔබට කිව්වෙත් නැහැ කතා කරනකොට ඔබ ඇහුවා මොකද්ද දැන් අපිට තියෙන අවශ්‍යතාව මොකක් නැහැ නිකන් මම එහෙමනේ කිව්වේ නැහැ නිකන් අපි අර CID එකට ගියානේ අපි ඒක ගැන කතා කරමු කියලා මට තොරතුරු ලැබිලා තියෙනවා ඔබ පවුලත් එක්ක රටින් පණින්න හදන්නේ කියලා ඔව් මෙහෙමයි ඉතින් දැන් ඔයත් CID එක වගේනේ හැමතිස්සෙම මගෙන් අහනවා දැන් CID එක නම් අහලා මුකුත් ගත්තේ නැහැ කියලා කියන කට උත්තර ඔයාට එහෙම කියන්න බෑ YouTube එකේ තියෙනවනේ බලන් ඉන්නවනේ රට බලන් ඉන්නවනේ ඉතින් දැන් ඔයාගේ බේරෙන්නත් මට ඉතින් රටින් පණින්න වෙයි වගේ ඒ කියන්නේ මං මගේ කතාව ඇත්ත මෙයි ඔබ රටින් යන්න අවසරයක් ඉල්ලුවා අධිකරණයෙන් අධිකරණයේ අවසරය දුන්නේ නැහැ ඔබට ඔව් ඉතින් දැන් මේගොල්ලෝ කියනවනේ මං ගියොත් එන්නේ නැහැ කියලා ඔව් ඇත්තට ඔබ පණින්න තමයි උත්සාහ කළේ ඉතින් මෙහෙමනේ දැන් ඔබේ බිස්නස් බ්ලොක් වෙලා බැංක account බ්ලොක් වෙලා ඔබ අද ඉන්න තැන්වල ඉන්න වෙලා තියෙන හොරෙන් රෑට බයෙන් බයෙන් ඔබ දරු පවුලත් එක්ක රටින් පණින්න සූදානම් වුණේ එහෙමනේ මේ ප්‍රශ්නේ නිසා සමහර අයගේ ජීවිතේ නැති වුණානේ ගෝට අයියා ජනාධිපති නෙමෙයි වුණාට එයාගේ හෙංචයෝ ඉන්නෝනේ හැමතැනම ඉතින් ඒගොල්ලෝ කැමති නැහැනේ මේවා ඉලි කරනවට ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ හෙංචයියාගෙන් ඔබට මරණ තර්ජන තාම තියෙනවා වෙන්න පුළුවන් මොකද එයාගේ හෙංචයෝ සමහර අය රටින් එළියට ගිහිල්ලා දේ කියන්නේ සුදු වෑන් ගැන බයක් ඔබට තාම තියෙනවා සුදු වෑන් සල්කප්පේ ඉවර වෙන එකක් නෑ එයා කොහෙ හිටියත් ඒ කියන්නේ ඔබ රජපෞල ඇතුලේ වෙච්ච අලගිය තැන් මුල ගිය තැන් ලොකුම්මගේ පුතාලානේ ඔය ඈ නේ හරිනේ තමන්ගේ ලොකුම්මගේ පුතාලානේ ඔබ මේ හැම දෙයක්ම දන්නෝ වෑන් ගියේ කොහෙද මැරුවේ කවුද ඉස්සුවේ කවුද අතුරුදහන් කළේ කවුද හැම දෙයක්ම ඒ නිසා උදයන්ගට බයයි ඒගොල්ලන්ට වෙච්ච ඉරනම් මට තත් වෙයි කියලා දැන් එහෙම නැමෙයි නම් ඇයි එයා ඔච්චර බයයි ඇයි එයා ඔච්චර බයේ හැංගි හැංගි ඉන්නේ? ඒ කියන්නේ එයා දන්නවා එයා කරපු දේවල් විදියටම එයාටත් හැංගෙන්න වෙලා තියෙනවා කියලාද? ඉතින් එහෙම වුණොත් අද ලංකාවේ ඒ හෙංචයියත් එක්ක මට හැප්පෙන්න අමාරු වෙයි සමහරවිට. ඇයි අමාරු වෙන්නේ? ගෝඨාභය ඔබ කියන විදියට ගෝඨාභය කරපු දේවල් වලට බයේ රටින් පයින්නවා. මේ ඔබ ගෝඨාභයට බයයි ඔබත් රටින් පයින්න හදනවා. මොකටද? ගෝඨාභයට නම් බය නැහැ. මොකද එයා අද ගෑනු කියන විදියට වැඩ කරන කෙනෙක් කියලානේ. කවුද ගෑණි?
එයාගේ නෝණ කියන විදියට අර මෑණියෝ කියන විදියට එයාගේ නංගි කියන විදියට ගෑනු කියන විදියට වැඩ කරන රූකඩයක් වෙලා නේ ආද ඉතින් ඒක නිසා මම මේ එයාට නෙමෙයි නමුත් එයාගේ හෙන්චයියෝ බොහොම ඔබ ඔය කියන හෙන්චයියෝ කවුද පාතාලයේද එහෙම නැත්නම් කවුද ඇත්තටම ඔබ කියන හෙන්චයියෝ පාතාලයේ එක්ක නම් ගනුදෙනුවක් දාගන්න හරි පුළුවන් ඩීල් එකක් දාගන්න පුළුවන් දාගන්න පුළුවන් මේ කවුද මේ මේ මම හෙන්චයියෝ කියන්නේ මෙයා එක ඉඳගෙන මෙයා නිසා හම්බ කරපු අය ඒ කියන්නේ බිස්නස් කාර්යයෝද ඔව් ලොකු බිස්නස් කාර්යයෝ ඉන්නවා රජයේ ප්‍රධාන අය ඉන්නවා දැන් නිකන් හිතන්න බලන්න දැන් හැමෝම කියනවා එයා ඊට සාධාරණව මේව කරා කියලා දැන් මම කියනවා මම දේශපාලන පරිගණන වලට යට වෙච්ච කෙනෙක් කියලා නමුත් මේ ඊයේ පෙරේදා මිලියන් 100 ගානක් කාටද දුන්නේ කාටද කාටද දුන්නේ එතකොට මේ 2005 ඉඳන් රාජපක්ෂවරු වැරදිනම් රාජපක්ෂවරුන්ගේ ලේකම් විදියට 2005 ඉඳන් ඉන්නේ කවුද? ගවනසනතෙන්ද කියන්නේ? එයා විතරක් නෙමෙයි ලලිත් වීරතුංග. නෑ මිලියන 100 ගන්න දුන්නේ කාටද? දුන්නේ නෑ නේද තාම? නැත්නම් මොකද ලලිත් වීරතුංගට මිලියන 24ක් පාස් කරලා තියෙනවා. ඒතර ගවනසනතත් මන් දැක මට එපා කියලා කියලා තියෙනවා. එපා කියලා තිබුණාට ඉතින් අනුදිනුවේ තියෙනවනේ මිලියන 24ක් පාස් කරගෙන. ඔය දේශපාලන පරිගැනීම් කියලා කතාව ඔබ කියන්නේ. ඉතින් දේශපාලන පරිගැනීම් වලට ඇයි ඒ දෙන්න ප්‍රධාන වශයෙන්, ඒ කියන්නේ එතනම මිලියන 50. ඔබට කීයක් අප්‍රුණාද? අත පහක්වත් නැහැ. ඉල්ලුවේ නැහැ තාම. ඉල්ලුවේ නැහැ නෙමෙයි අපි දේශපාලන පරිගැනීම් මේ ඒ කොන්වින්ස් වාර්තාවත් කොමිෂන් වාර්තාවත් ඉරලා තමයි යා ගියේ. නෑ මට කිව් දැන් කතාව නැවැත්තුවේ ගෝඨාභයගේ හෙන්චයියෝ කියලානේ. එයා ප්‍රධානම හෙන්චයියන්ගේ ආරක්ෂාවේ තමයි ලලිත් විරතුංග කියන්නේ. ලලිත් විරතුංග. ඔව්ද බලන්න එයාට විතරක් බජට් එකෙන් මිලියන් 100ක් පාස් කරලා ඒ මිලියන් 100ෙන් මිලියන් 24 ඔක්කොම එයාට විතරක් පාස් කරගෙන ඒතර දෙයියනේ අර හමුදාවේ නිලධාරි කොච්චර ඉන්නවද දේශපාලන පරිගැනීම් අර එක්කෙනෙක් මරන වරෙන්තුව ලැබිලා ඉන්නවා එතකොට තව කොච්චර ඉන්නවද මේ සොල්ජා ඒතර කවුද ඒගොල්ලන්ට මුකුත් නැහැ නේද දේශපාලන පරිගැනීම් ඒතර ගෝඨාභයගේ හෙන්චයියෝ කියලා කිව්ව අය කවුද දැන් ඔබ එක්කෙනේ ලලිත් විරතුංගද ඔක්කොම එයාගේ හම්බ කරගත්ත අය කියලා කිව්වේ ඔබ ඔව් ඔක්කොම ගිනුම් ගිනිවිසුම් ඔක්කොම ගේන්නේ ඒවා මේවා කරන්නේ ලියුම් ගහන්න යන්නේ ඉතින් ඒකනේ ලස්සනට එයාට පාස් කරලා දීලා ගිහිල්ලා තියෙන සල්ලි නෑ නෑ ඔබට මරණ තර්ජන තියෙන්නේ කාගෙන්ද මරණ තර්ජන ඉතින් තව එක එක්කෙනාගෙන් තියෙනවා හවුද ඉතින් ඒක ගෝඨාභයේ ගෝලියෝ ඉතින් එහෙමනම් ඔබ ගැනත් කියන්න පුළුවන් ඔබත් ඔබ ඩීල් ගහපු කෙනෙක් නේ මිග් එක තනි කර ඔබේ කුමන්ත්‍රණයක් නේ ඔබ ඔබේ account එක සල්ලි කීයක් කියාද එහෙමනම් මම පස්සේ කතා කරනවා මේක මගේ account දැන් අවුරුදු 7ක්ම නෑ ඔබ ඔය විදිහට ලලිත් විරුතුංගට චෝදනා කරනවා නම් මිග් එකේ ඩීල් එක ඔබේ නේ කවුද මිග් එකට අනුමත දුන්නේ කවුද කීප් මිග් එකට කැබිනට් පේපර් එක දැම්මේ ඒ මිග් එකේ යුක්‍රේන් අය ආවම කවුද කාමරයට දාගෙන කතා කරේ මමද කවුද ඒජන්ට් ගෙනාවේ ඒජන්ට් කාගේද පවර් ඔෆ් ඇටර්නි එක හොරෙන් ගැහුවේ කවුද මේමනේ ඔබනේ මම යුක්‍රේන් වල 1994 85 ඉඳන් ඉන්න පුද්ගලෙක් එතකොට යුක්‍රේන් මාෂේ යුක්‍රේන් අයව මම එදා ඉඳන් දන්නවා ඒතකොට මම තමයි ඒ හැමදාම පරිවර්තකයේ විදියට හිටියේ ඒතකොට මම නෙමෙයි නේගොල්ලන්ට ආරාධනා කරේ ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ආරක්ෂක අමාත්‍යාංශය ඉඳගෙන කතා කරන්නේ මාත් එක්ක නෙමෙයි හරි අපි ඕක පියෝනිපුර කතා කරන් එමු මිග් එකට මං ඊළඟට එන්න ඉන්නේ මට කිලිම්ම කියන ඊළඟ මාතෘට යන්න කලින් මේක විහිළුවක් ජොලියක් බයිට් එකක් නෙමෙයිනේ ඔබ කොහේටද පණින්න ප්ලෑන් කළේ රුසියාව වලටමද ඒක කියන්නේ නෑ රුසියාවේ මේ වෙලාවේ ඇත්තට මම හිටියනම් මට බොහොම වටිනවා හා මොකද යුද්ධයක් තියෙන රටක් නේ නමුත් ඔබට දැන් මේ වෙලාවේ පැන ගන්න බැරි විලා තියෙනවා උසාවිය යන්න දුන්නේ නෑ ඔබට යන්න දෙන්නේ නෑ මොකද මම ඇත්තටම රුසියාවට යන්න ගියේ ඒකට නෙමෙයි. හා රුසියාවට යන්න ගියේ මේ වෙලාවේ අපිට සංචාරක ශේස්ත්‍රයේ රුසියානු සංචාරකයන් ගේන්න ඕන. අපි ඉස්සර කතා කරන්නේ ඔබට ඩීල් එකක් තියෙනවා රනිල් වික්‍රමසිංහත් එක්කත්. ඔබ මේ තෙල් ගේන ගනුදෙනුවත් සාකච්ඡාවල හිටියා. වජිර අබේවර්ධන මේ කට්ටියත් එක්ක සාකච්ඡා ක්ලික් එක ඇතුළත ඔබ හිටියා. ඔබ රනිල් එක්ක ඩීල් එකක් දාලා තියෙන්නේ. තෙල් ගේන එක මම ඊටාම වගකීමෙන් කියනවා ඒක ගේන්නම ඕන. නමුත් ඒක ගේන්න දෙන්නේ නැහැ. කවුද? ඒ කොමිස් කාක්කෝ. කොහෙද ඉන්නේ කොමිස් කාක්කෝ? ලංකාවේ ඉන්නේ. ලංකාවේ කොහෙද ඉන්නේ? ඒක එක තැනක. මොකද ඒක ජාතික දහස් කරමුද? අපි දෝෂාරෝපණ කරන්නේ දේශපාලඥයට. නමුත් මේ දේශපාලඥයගේ කොමිස් ගැහිල්ලේ ප්‍රධාන අය තමයි ඒ නිලධාරී
ලලිත් වීරතුංග ගැන මං කිව්වේ ඒකයි. ඒ කියන්නේ මේ ජනාධිපති ලේකම් විදියට අවුරුදු ගාණක් හැම ගනුදෙනුවක්ම හැම ලියුමක්ම අනුමත කරන්නේ එයා. ඒ කියන්නේ තෙල් එයා නිකන් අනුමත කරන්නේ නැහැ යම් කිසි වාසියක් නැත්තම්. අන්න ඒ වගේ තෙල් ගනුදෙනුවෙත් ඉන්නවා. තෙල් ගනුදෙනුවේ රුසියාවෙන් අපි තෙල් ගත්තොතින් කොමිස් ලැබෙන්නේ නැහැ කාටවත්. එතකොට අද රුසියාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඩොලර් වලට ගනුදෙනු කරන්න. එතකොට අපේ රටට ඒගොල්ලෝ කියනවා අපි දෙගොල්ලෝ එකඟ වෙමු ලෝකල් කරන්සි එක වැඩ කරන්න. ඒ කියන්නේ මේ අර මීර් කියන කාඩ් එක අරහා. මීර් කියන කාඩ් එක. ඒක ඇප්‍රූව් කරලා නැහැ. ඉතින් ඒක ඇප්‍රූව් කරන්න එපා කිව්වේ ගෝඨාභයනේ. නැහැ මහා බැංකුව අධිපතිනේ. ඔව් ඉතින් යාගේ යටතේනේ ඒ කාලේ හිටියේ. ඔව් හරි මීර් ඇප්‍රූව් කරලා නැහැ තාම. ඉතින් ඇප්‍රූව් කරන්නේ නැත්තේ ඉතින් අරයා එපා කිව්වා ඉන්දනේ. ඒතොර දැන් මම මෙතන තෙල් ගේන්නෙත් අතරමැදියෙක් විතර රාජපක්ෂලා මේක රිංග ගන්නනේ හදන්නේ ඔබ. ඔබ ඔබේ බිස්නස් එක තේකොළ. ඊළඟට අවි ආයුධ ගනුදෙනුව. ඊට පස්සේ දැන් මෙතන මේ තෙල් වලට රිංග ගත්ත රාජපක්ෂ පවුල. මොකද්ද උදයන්ග වීරතුංග මහත්තයා මේ හම්බ කරගත්ත සල්විල සීමාවක් නැද්ද ඔබට කෑදරකම? රාජපක්ෂ පවුල කියන එක ඉතින් ඒක දැන් හැමතැනම කියලා තියෙන දෙයක්නේ. නමුත් තෙල් ගනුදෙනුවේ ඉන්නේ කෙලින්ම නිලධාරී. ඒ කියන්නේ සිපෙට්කෝ එකේ. එතන විතරක් නෙවෙයි ඉතින්. මුදල මාත්‍යංශයේ. මුදල මාත්‍යංශයේ. ඉතින් එතනින් ඇයි මේක දෙවෙනි වතාවටත් එපා කියනෝනේ. ඉතින් කොහොමද අපි ගනුදෙනු කරන්නේ? රුසියාව ණය දෙන්න කැමති නම්, රුසියාව අඩුමුලට තෙල් දෙන්න කැමති නම්, ගල්ලංගුරු දෙන්න කැමති නම් පොහොර දෙන්න කැමති නම් ඒක ගන්න ඕන ඩොලර් වලින් නෙමෙයි නේද? ඒ කියන්නේ රූබල් එක විනිමය ඒකකයක් විදිහට පිළිගන්නේ නැති තත්ත්වයක් තුල අපි කොහොමද මේවා ගන්නෙ? ඉතින් කවුද පිළිගන්න එපා කියලා කිව්වේ? මේ මහබැංකුව අධිපති මීර් කාඩ් එක පිළිගන්නේ නැහැ. කවුද උපදෙස් දෙන්නේ යටින්? හරි දැන් ගෝඨාභය නැහනේ. දැන් ඉන්නේ රණවීර වික්‍රමසිංහ නේ. නෑ නෑ නෑ. එයා යන්න කලින් තමයි මේ උපදෙස් ලිඛිතව දීලා ගියේ. එයා යන්න ගියන් උනාට දැන් එයා හිටපු ජනාධිපති. මේ නන්දලාල් සහ රනිල් එක්ක එච්චර හිත හොඳකුත් නැහනේ මේ දවස්වල ඉඳලා. ඒක ඇත්ත. නමුත් අරයත් එක්ක හොඳටම හොඳයි. කාත්කද? ගෝඨාභය. ගෝඨාභය දැන් ජනාධිපති නෙමෙයි ඉන්නේ. හරි ගෝඨාය්‍යා ජනාධිපති නෙමෙයි උනාට ගෝඨාය්‍යගේ බූවල්ලෝ හැමතැනම ඉන්නවා. දැන් ඔහද අද එක්කන් එන්නේ තාපහු ගෙනල්ලා දැන් ඉන්න ජනාධිපතිට කරදර කරන්නනේ ඔය ඉන්න හද. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මෙතන ජනාධිපති විදියට හිටියට ගෝඨාභය තායිලන්තේ ඉඳලා මේ රට පාලනය කරනවා. ඒකයි කියන්නේ. ආගේ අය තාම හැමතැනම ඉන්නවා. හැමතැනම ඉන්නවා. කවුරුවත් අස් කරන්න දුන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ තෙල් ගනුදෙනුව වුණත් අද කරන්න දෙන්නේ නැත්තේ මේ නිලධාරි මාෆියා එක. ඒ කොමිස් වලට. කොමිස් නැතුව පොඩි කොමිසක් නෙමෙයිනේ ඒවට ලැබෙන්නේ. එතකොට දැන් ඒගොල්ලා කරන්න දෙන්නේ නැති වෙනකොට එතන කොමිස් බාධා කරනකොට ඔබ ඔබ රෂ්‍යාව වලින් ගේන්න හදනකොට එතන උදයන්ගට සහ පවුලට කොමිස් හරිද? එහෙමනේ. දැන් මම ඒ විදියටම ගෙනාවනේ ගුවන් යාන හෙලිකොප්ටර් 14ක්. ඔව් ඒක කොඩි කොඩි ගහලා දාගත්තේ. ඇයි එතකොට ඒකේ අර ඉතුරු ගනුදෙනුව අර නැවක් ගත්තේ නැත්තේ? අර මේ නැවේ ගනුදෙනු මේ රුසියාවත් එක්ක. ඒකේ ණය ඒ ණය මුදල ඉතුරු කෑල්ලනේ මං ගියාට පස්සේ පාවිච්චි කරන්න තිබුණානේ. ඇයි ඒක ගත්තේ නැහැ? ඒක ගත්තේ නැති ඉතින් ඔබ කියන්නේ. ඉතින් කොමිස් නැහැ. ආ ඒකයි. ඒ ගනුදෙනුව ඒකනේ ඔය යහපාලන කාලේ නේ පටන් ගත්තේ අපේ ආණ්ඩුව කාලේ. හරි. එතකොට ඒ කොමිස් මුදලෙන් 125ක් තමයි පාවිච්චි කරේ. ඒ කොමිස් මුදල නෙමෙයි මේ ණය මුදලේ. එතකොට ඉතුරු බඩු ටික ගත්තේ නැහැ. හමුදාව ගන්න යුදහමුදාව ගන්න කැමති වුණෙත් නැහැ. නේවි එක ගන්න කැමති වුණෙත් නැහැ. ගන්න try කරා. සාකච්ඡා කරා. අවුරුදු ගාණක් ගියා. අවුරුදු 10කට පස්සේ ඒ ණය ගිවිසුම අවලංගු වුණා පාවිච්චි නොකර. එතකොට ඒක දන්න නිලධාරී තෙල් ගනුදෙනුව රුසියාවත් එක්ක කරන්නේ නැහැ. ඇත්ත කියන්නේ උදයන්ග වීරතුංග මහත්තයා ඔබට මේ තනිකරම ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. තනිකරම වෛරයක් රුසියාවේ තානාපති වෙලා කරගන්න බැරි වෙච්ච දේ. හිටපු තානාපති සමන් වීරසිංහ රුසියාවට ගිහිල්ලා ඔක්කොම ප්ලෑන් එක හදලා සියල්ල ගෙනාවට පස්සේ ඔබ මේ මීර් එකේ ඉඳලා පිටි බොරුවට ගෝඨාභයට ඇඟිලි දික් කරලා ඔක්කොම සපෝටාජ් කරන ඔබ. ඔක්කොම කඩකප්පල් කරන ඔබ. එතකොට සමන්ගේ කම්පැනි කියලා දැන් විමල් වීරවංශ සහෝදරයත් කියනෝනේ කම්පැනි. ඔයා දන්නවද ඒ කම්පැනියේ වටිනාකම කීයද කියලා? මොන කම්පැනියද? දැන් විමල් වීරවංශ. ඊයේ පෙරදා ලංකාවට ආපු කම්පැනි තෙල් වලට. ආවිල්ලා මේ VIP හෝල් එකට ගිහිල්ලා ඒක කරගෙන ඇවිල්ලා ලොකු කතා ජනාධිපති ගෝඨාභයත් හම්බ වෙන්න ගියානේ. ඔව්. එතකොට ඒ ආයතනයේ මුදල් අමාත්‍යංශයත් විදේශ අමාත්‍යංශයත් ඒ ගැන කියලා තියෙනවා. ඒ ආයතනයේ සම්පූර්ණ වටිනාකම ඩොලර් 1000 ගන්න. ආයතන වටිනාකම වටිනාකම 2012 ඇරලා තියෙන්නේ. ඒ ආය ආයතනේ වටිනාකම මේ සමන් වීරසිංහ කෝඩිනේට් කරපු එකද ඔය? නෑනේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. හරි. එතකොට ඒ ආයතනේ
කියනවලු අවුරුදු දෙකකට අවුරුද්ද මාසෙකට මිලියන් 300 ඩොලර් මිලියන් 300 ගානේ ණය දෙන්නම් කියලා. අවුරුදු දෙකක්. අවුරුද්ද 30 35ක් ලෝකෙට මේකට වඩා අඩුවෙන්. කොහොමද? ඔව්. මිල ඊළඟ එකනේ. දැන් මෙතන අපිට තියෙන්නේ ණය ප්‍රශ්නයක්නේ. අපිට සල්ලි නැහැ තෙල් ගන්න. ඒ කියන්නේ විමල්ලාගෙන ආපු කම්පැනි එකනේ ඔය ඒ කියන්නේ ඉන්නේ බොරුවක්ද මේක? ඇඳිල්ල. මූලික ඇඳිල්ල. එතකොට මෙතන සුසිල් ප්‍රේම ඔව් සුසිල් ගිහිල්ලා කරන්න හැදුවෙත් ඒ වගේම ඇන්දිම සුසිල් ගියේ නැහැ නේ ගියාද ඉතින් තෙල් මාරු කරන්න කියලා කිව්වට පස්සේ ඉතින් යන්න යන්න දෙයිද ගෙවල් වලින් බය වෙනවා ඕ මේ ළඟදී හම්බෙලා කියනවා දැන් ඔයා මට රුසියාවට නෙමෙයි මේ මේ පොලට යන්න දෙන්නෙත් නැහැ නේ ගෙදර අය දැන් නෝන බය මාරු කරන්නද කියලා අහනවා නෝන බය වෙලා ඔව් ඉතින් තෙල් මාරු කරන්න ඒවා ඉතින් ආරංචියලා නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් උදයංග ගෙනාවොත් ඒවා කම්පැනි විමල් ගෙනාවොත් බොරු සමන් වීරසිංහ ගෙනාවොත් බොරු අර සමන් මම කම්පැනි ගෙනල්ලා නැහැ නේ මම ගෙනල්ලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන් ආරක්ෂක අමාත්‍යංශයට ගිවිසුම් අර සමන් වීරසිංහ ඔක්කොම කරන්න ප්ලෑන් කළා ඒක කඩා කප්පල් කරා ඒ මිනිස්සයාට ගාමිණී සෙන්රත් මොකද්ද දුන්නයි කියලා මේ VIP තනතුරක් උපදේශක ඩිප්ලොමැටික් પાස්පෝට් එක සල්ලි ගත්තයි කොහොම වැඩේ මේ ඩිප්ලොමැටික් પાස්පෝට් එක හම්බුන්නේ නැහැ ඔෆිෂල් પાස්පෝට් එකක් හම්බෙලා තියෙනවා එච්චරයි ඒක කීයක් ගෙවලාද ඒකට ඒකට ඉතින් අර ලොකු ගාණක් ගෙවලා තියෙනවා ඒක ඩිප්ලොමැටික් પાස්පෝට් එකේ ගාණම ගෙවලා ඒකනේ දෙනවා කියලා පොරොන්දුනේ නම් හම්බුනේ ඔෆිෂල් ඒකට නම් ඒ ගාණ පාඩු නැහැ හා ඒකට ගෙවපු ගාණ ගෙවපු ගාණ පාඩු නැහැ ඉතින් ඔෆිෂල් પાස්පෝට් එකට පාඩුයි කොච්චර සමන කීයක් විතර ගෙවලාද දැන් ඒව මතකත් නැහැ ඉතින් ලොකු ගාණක් ගෙවලා ලොකු ගාණක් ගෙවලා කාටද ගෙවලා නැහැ කියන්නේ නැහැ සමන් කියන්නේ ඔව් සමන් කියනවා ඒක තනතර කී කියනවාද ඒක ඒ රුසියාව කියනවා කියනවා දීලා ගත්තේ කියලා ඔව් ඉතින් එහෙම නැතුව නිකන් දෙන්නේ නැහැ ඔෆිෂල් දැන් නිකන් හිතන්න මිලියන් 24ක් පාස් කරගන්නවා නම් මේ යන්න ඉස්සෙල්ලා දේශපාලන පලි ගැනීම කියලා ඔය ලේකම්වරු මේ ලියුමන් නිකන් දෙයිද ඔබ කාටද ඔය ඇඟිලි දික් කරේ ඔබ මේ මේ හිටපු ජනාධිපති ලේකම්වරේ අවසන් වශයෙන් එහෙමද ගාමිණී සෙන්රත් වැඩිපුර ලියුම් ගැහුවේ ගාමිණී සෙන්රත් නේ එයා ලියුම් ලියන්න දන්නේ නැහැ දන්නේ හා ලියුම් ගැහුවේ ලලිත් වීරතුංග එයා නිකන් ලියුමක් ගහන්නේ නැහැ ගත් සල්ලි ගත්තා සජින්වාස් පුරුදු කරානේ මොකද්ද ඇයි නිකන් ලියුම් ගහන්නේ කියන එක ආ සජින්වාස්ද පුරුදු කළේ ඩීල් එක ඔව් ඉතින් සජින්වාස් කියන්නේ ඉතින් හොඳ ඩීල් කාරයෙක් නේ ඔය දෙන්නේ නැහැදී හොඳට හොයාගන්න ඇති නේ ඔව් අපේ විසිට් වලට ආවනේ මේ විසිට් වලට ආවට පස්සේ හොඳට ගාන හොයාගත්තා අපි රණ්ඩු තුනා හා මේ මේ ඕවා කතාවල් අහන් ඉන්නකොට මේ මිනිස්සෙට හිතන ඇති උදයන්ග කොයි තරම් සුද්ධවන්ත මිනිහෙක්ද කියලා නේ ඈ දැන් මෙහෙමනේ මම අපිරිසුදු නම් ඇයි මේ අවුරුදු 7 හමාරක් තිස්සේ මිග්ගනුදෙනුවේ නඩුව දාන්නේ නැත්තේ හරි අපි මිග්ගනුදෙනුවේ මහා මුලකරු කවුද ගෝඨයියා එතකොට ඇයි යාගේ කට උත්තරයක් ගන්න නැත්තේ මිග්ගනුදෙනුවට ගෝඨාභයගේ ඔළුවට මේ ඩීල් එක දාන්නේ ඔබ මහා මුලකරු ඔබ ඩීල් එක දාන්නේ 2000 එදා හිටියේ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක නෑ එදා හිටපු කවුද ඩොනල්ඩ් පෙරේරා හා හා එතකොට එදා ඉඳන් තමයි ගන්න හදන්නේ හැබැයි මේක ගන්න ක්‍රියාවලිය යන්නේ රොෂාන් ගුණතිලක ඉන්න කොටනේ රොෂාන් ගුණතිලක තමයි අස්සම් කරේ කිව්වේ හරි ක්‍රියාත්මක කරේ හරි අපි පියවරෙන් පියවර කතාවට බහිමු දැන් මික් පිළිබඳ චෝදනාව 2006 වර්ෂයේ මේ මේ මේක සිදු වුණා කියන කතාව පිළිබඳ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් එනවා 2015 අවුරුද්දේ මේක කරන්නේ ඉක්බාල් අතාස්. ඔව්. හරිද? එයා තමයි ලියන්නේ. මේ 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 ලිපිය චෝදනාව ලියන්නේ. ලිපි පෙළක්ම ලියනවා මේ චෝදනාව දා. එතකොට දැන් මේකේ පරීක්ෂණ පැවැත්වෙන්නේ FCID එකෙන්නේ. ඔව්. හැබැයි FCID එකේ මට තියෙන තොරතුරු වලට අනුව රවි වෛද්‍ය අලංකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කිසිම කට උත්තරයක් ඔබෙන් සටහන් කරගන්නේ නැහැ. මේමනේ චෝදනාව පැමිණිලි කරන්න ඕන ඉබ්බාතා FCID එක. හරි. හැබැයි FCID එකට ගිහිල්ලා කරන්නේ නැහැ. දූෂණ මර්ධන ලේකම් කාර්යාලයට කරන්නේ. එතනනේ අපේ රතුමල්ලිලා ඉන්නේ. ඒ කියන්නේ රතුමල්ල කියන්නේ? අපේ රතුමල්ලිලා. JP? ඔව්. JP කොහෙද තන ඉන්නේ? එදානේ එතනනේ හිටියේ. කොහොද එතන හිටියේ? ඔව් රතුමල්ලිගේ ලේකම්නේ ඒකේ අධ්‍යක්ෂක. එයානේ. එයානේ ඔක්කොම පැමිණිලා සටහන් කරලා මෙන්න මේ පදනම යටතේ නඩු පවරන්න කියලා වෛද්‍ය ලංකාරට උපදෙස් දෙන්නේ. ලිඛිත උපදෙස් දෙන්නේ. අර ඔය කියන්නේ මේ කමිටු හිටපු ආනන්ද මේ ආනන්ද මේ ඔව් මට සම්පූර්ණ මතක නැහැ. හරි ඉතින් ඉතින් ඔව්. ඉතින් එයා තමයි පිටු ගානක 34ක ලිඛිතත් ඇටැච්මන්ට් උත් එක්ක ඔක්කොම විමර්ශන කරලා පැමිණිලි පාර අරගෙන
වෛද්‍ය ලංකාවට ලිඛිතව යවනවා. හරි මට කැදයක් කියනවාද? වෛද්‍ය ලංකාවට කීපාරක් මේ කීපාරක් ඔබෙන් පැමිණිල්ල සටහන් කරගෙන තියනවද? නෑ මගෙන් පැමිණිල්ල සටහන් කරගත්තේ නෑ යා. ඔවට hina වෙන්න තැන් නෑ මට මොකද දන්නවද? එක පැමිණිල්ලක්වත් උදයන්ගෙන් සටහන් කරගෙන නෑ නේ. නෑ උදයන්ගෙන් විතර නෙවෙයි ගෝඨාභයගෙනුත් නෑ. ආ ගෝඨාභයගෙනුත් නෑ. හරි මේ මට පොඩි එක දෙයක් කියනවාද? ගෝඨාභය නෑ. එතකොට ජනාධිපති කියන්නේ ජනාධිපති නෙවෙයි. එතකොට ආයතන බලේ නෑ නේ. හරි යහපාලන ආණ්ඩුවනේ. හරි මම හැබැයි හවසට හවසට ගෙදර ගිහිල්ලා තියෙනවා. කාගෙද? මිරියානට ගිහිල්ලා තියෙනවා කට උත්තර ගන්න. වෛද්‍ය ලංකාර. ඔව්. එතකොට කට උත්තර ගන්න බැරිලා තියෙනවා. කට උත්තර ඉතින් ගන්න යර දැන් මගේ මම හිස් අතින් යවුවොත් කට උත්තරේ ගන්න. ආ රවි වෛද්‍ය ලංකාර ගන්න තියෙන තොරතුරු. ආ ආ බ්‍රීෆ් කේස් එකක් දීලා තියෙනවා. නමුත් අරගෙන නැහැ නේ කට උත්තර දැන් මේ බී වාර්තාව. ඒක නෙමෙයි දැන් මාව 2000ක් තියෙනවා. මාව හම්බෙන්න DIG ආවම මම දැනගන්න ඕනේ යාලා ට්‍රීට් කරන විදිය. ඒකයි ඔබේ සහෝදරයෝ දන්නවා. ඔව් ඒක නිසානේ මම ඩුවයි වල කියලා හිටියේ. ඒකනේ හැංගිලා යුක්‍රේන් ආවේ. හැංගෙන එක කලාවක් නම් ඒකේ පිකාසෝ තමයි මේ ඉන්නේ උදයන්ග වීරතුංග. හොරකම ආට් එකක් නම් ඒකේ පිකාසෝ මේ ඉන්නේ උදයන්ග වීරතුංග. ඒකනේ අර්ජුන් මහේන්ද්‍රත් මගෙන් එක කියනගෙන තියෙන්නේ. ගොඩක් අය කියන ඔබ මට හොඳට ගෙවනවලු. ආ එහෙමත් කියනවලු. ඔව්. හොඳට ගෙවනවලු. ඒ කියන්නේ අද ඔයා ගාන වැඩි අද ගාන වැඩි කරයිද දන්නේ නැහැ. ඒක තමයි. බල්ලකොට ඔබ ගෙවලා නැත්තේ මට විතරයි. ඔක්කොම අන්දලා ඔක්කොම අන්දලා ලස්සන්ට hinaවෙන් ගිහිලා තියෙනවා මට විතරයි ගෙවල නැත්තේ එතකොට ඒ වුණාට දැන් ගෝටය දැන් ගියේ සිංගප්පූර වලට වදන්නෝ සිංගප්පූර මොකද තෝරගත්තේ අයි තව කොච්චර රටවල් තියෙනෝනේ නෑ මම දන්නේ ඔබ දන්නවද ඔබ පවුලේ ලොකුම මගේ පුතානේ මේ මිග් ගනුදෙනුවේ මමනේ ලංකාවේ ඉන්න එකම එකම සැකකාරය සැකරු 7 දෙනෙක් ඉන්න ඔක්කොම ඔය ඉතින් අනිත් 4 දෙනෙක් ඉන්නේ සිංගප්පූරුවේනේ මිග් එකේ ඒගොල්ලන්ට මේ වියදම් කරන්නේ එහෙමනේ ඒගොල්ලන්ට රතු වරෙන්ත දැම්මෙව්වම ඔව් ඉතින් ඒක අයින් කරගන්නත් ඉතින් පොඩි ඈ හා පොඩි දේවල් වෙන්න පුළුවන් නේ නෑ දැන් ඔබ මට තේරුන්නේ නෑ ඔබ රෙඩ් වොරන්ට් එකට චැලෙන්ජ් කරානේ ඔව් හරි අර්ජුන මහේන්ද්‍රනුත් ඉන්නේ එහෙනේ ඔව් මට තියෙන තොරතුරු අර්ජුන මහේන්ද්‍රන් ඔබට කතා කරලා රෙඩ් වොරන්ට් එක අයින් කර රතු වරෙන්තුව අයින් කරගත් ආකාරය ගැන උපදෙස් ගත්තා කියලා ඔයාටත් ටිකක් ইনফরমේෂන් නේනෝ බොහොම ජඹුරටම නේද හරිද මං කියුවේ කතාව? ඒකේ FCID එක පැත්තෙන් බලන්නේ නැතුව අපි ඉන්ටර්පෝල් එකෙන් බැලුවොත් මම තමයි ඉස්සරෙල්ලම චැලෙන්ජ් කරන්නේ. ඊළඟ වැඩසටහනේ ඉඳන් අර්ජුන් මහේන්ද්‍රත් මං විදියටම චැලෙන්ජ් කරනවා. ඉතින් එතනදී යම් කිසි ඔබගේ කතාවේ ඇත්තක් වෙන්නත් පුළුවන්. දෙන්න අතර කතා බහක් ගිහිලා තියෙනවා. බලනකොට මහා බැංකු බැඳුම් කර අය මිග් වංචනිකයෝ මිග් චෝදනා සීනිය අය බලනකොට මේ ඔක්කොම එකම ක්ලික් එකේ යන්නේ සීනිය අය කවුද ඔය සිගරට් අය නම් දන්නව සීනි ගැන කියවෙන්නේ මේ මොකද්ද පිරමිඩ් විල්මා සමාගම් පිළිබඳව මේ වියත්මකට හෝටල් එහෙම දුන්න මේ ශංග්‍රීලා මං හිතුවේ මේ අර සිගරට් වලට සම්බන්ධ භූතයෝ කියලා කවුද සිගරට් වලට සම්බන්ධ කියන්නේ අර ටැක්ස් එකේ මේ වෙනස් කරන ඒගොල්ලද අනුරාධපුරේ කට්ටිය ඔව් මොකද යාගේ නම මන් දන්නේ නම ඉතින් භූතයා භූතයා කියලාද කියන්නේ ඔව් ඉතින් අපිට තියෙනනේ අර මොකද්ද කිව්වේ අර මිග් එකේ සැකකරුව 7 දෙනෙක්ගෙන් 4 දෙනෙක් ඕ මේ විවෘත වරෙන්තු තියෙන රතු වරෙන්තු ඒක ඉවත් කරගන්න මොකද්ද දැන් කියලා කම්ප්ලීට් කරලා ඇත්ද දෙන්නෙකුට තියෙන රතු වරෙන්තු හරි එතකොට ඒ රතු වරෙන්තු ඉවත් කරලා නැහැ හරි ඉතින් රතු වරෙන්තු දානකොට ඒකේ මහමොළු කරුට රතු වරෙන්තු දාන්නේ නැහැ මහමොළු කරු ගන්නෙත් නැහැ හිටපු ජනාධිපතිට ඔව් හා කට උත්තර ගන්නෙත් නැහැ හා නම් සිංගප්පූර් අයට රතු වරින්ත වැටලා තියෙනවා අදටත් තියෙනවා ඔව් ඉතින් සමහර විට සිංගප්පූරුවේ ඉන්න ඉඳලා සලකන්නත් ඇතිනේ මේ 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 තේදි කොහොමද මේ බිල් ගන්නේ දැන් මාධ්‍යවේදී අසංක අතපත්තු ප්‍රශ්නයක් අහනවා ইনফরমේෂන් ඩිපාර්ට්මන්ට් එකේදී බන්දුල ගුණවර්ධනකින් ඔව් මේ ස්වියදම කවුද දරුවේ බන්දුල ඔව් කියලා උත්තරේ පටන් ගන්නවා අරන් කතාවක් ෆ්ලයිට් එක ගැන කියන්නේ නැහැ හැබැයි ඔව් කියලා කියනවා ඔව් කියන්නේ සමස්තය හරි කියලා වගේ අදහසක් ඇතුව තමයි ඔව් අපිට තේරෙන සරල සිංහලයි අපි දන්න සිංහලයි හැරරත පැලෙන් ගෝඨාභය රාජපක්ෂ ලිපියක් කියනවා මේ සම්පූර්ණ වියදම් මගේ කියලා හරිද මම පුද්ගලිකව දරුවේ දැන් 147ක් ගියා කියලා කියනවා මාල්දිවයිනේ ඒක 1 night ඊට පස්සේ සිංගප්පූරුවේ හිටියා සිංගප්පූරුවෙන් ගියේ තායිලන්ඩ් ආමි බේස් එකට කියලා කියනවා ඒක ප්‍රයිවට් ජෙට් එක එතකොට මේ මෙවයි මිල ගණන් මිලියන් ගණන් ඔබ සලහන්ලා තියෙනවා මේ සල්ලි කොහෙන්ද පුද්ගලිකව නම් ඔව් ඒක තමයි මම කියන්නේ දැන් අපි හිතමු එක මේකක් තියෙනවා එයාගේ පුත්‍ර රත්න ගෙවුවා කියලා. ඔව් පුතා ඉංජිනේරුවරේ. නමුත් පුතා මෝගේජ් කරලා ගෙයක් අරන් ඉන්න කෙනෙක් මේ ෆ්ලයිට් එකක් චාටර් කරන්න සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂ ගාණක් යනවනේ. එතකොට යනකොට ගෙදරක් තිබුණනේ කොච්චරද ගාණක්? ලක්ෂ 178ක්.
ඔව් ඉතින් එහෙම බලනකොට ඉතින් මේ ජනාධිපති පඩි විතරක් නෙමෙයි නිතිවිලා තියෙන්නේ ආන්න එතන තමයි මම මේ හිංචයෝ ගැන කියන්නේ උටට හිංචයෝන්ට හම්බ කරන්න දීලා අද ඒගොල්ලෝ එක එක විදියට වියදම් කරනවා කියලා තමයි අපිට කියන්නේ ඒ කියන්නේ මේ ගෝඨාභය ගෙන් වාසි ප්‍රයෝජන ගත්ත අය තමයි අද මේ පුද්ගලික ජෙට් වලට එහෙම නැත්නම් කොයි මාලේ වල හොටෙල්ස් වලට සිංගප්පූර් තායිලන්ඩ් වල මාලේ හොටලේ පොඩි SMS හොටලයක් නෙමෙයි ඉතින් සිංගප්පූර් වලත් එහෙමයි තායිලන්ඩ් වලත් එහෙමයි එතකොට ඇයි මේ සිංගප්පූර් ම යන්නේ මේ මිග්ගනු දෙනුවේ ප්‍රධාන සැකකාරයෝ දෙන්නේ කියලා නම් කරලා තියෙන දෙන්න ඉන්නේ එහෙනේ එහෙම නැහැ ඉතින් අර්ජුන මහින්ද ඉන්නේ එහෙනේ ඔතී ඒගොල්ලෝ මේ පුංචි සිංගප්පූර් හම්බෙන්නේ නැතුව ඉන්නවා කියලා හිතනවද හම්බෙනවා හම් ඔබ දන්නවා ඉතින් ඔක්කොම ඉතින් සිංගප්පූර් කියන්නේ රුසියාවක් නෙමෙයිනේ පුංචි නගරයක් නේ ඉතින් ඇයි ඒ නගරෙම තෝරගන්නේ ඇයි වෙනම ලෝකෙ කොච්චර තියනවද යා සිංගප්පූරත් එක්ක විශේෂ සම්බන්ධයක් නැහැ ඔය කියන්නේ නම් වීසා හම්බුන්නේ නැහැ කියලා ලියන්න කොහටද මේ අනිත් කොහෙවත් රටවල් වල ඩිප්ලොමැටික් પાස්පෝර්ට් එකක් තියෙන පුද්ගලයෙක් විදියට ගොඩාක් රටවල් වලට වීසා ලැබෙනවා සිංගප්පූරට වගේම ඔය දැන් තායිලන්තෙට මාස 3කට දීලා තියෙන්නේ ඒ ඩිප්ලොමැටික් પાස්පෝර්ට් එක නිසා හැබැයි ඔහුට ඇමරිකාවට යන්න බෑ ඇමරිකාවට යන්න තව වෙන ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයේ අංග සම්පූර්ණ කරලා තමයි එයා යන්න ඕන මොකද නැ ඇමරිකාවට ඉන්දියාවට සිංගප්පූර් වගේ ගිහින් එන්න බෑ එයා යන්නේ එතන නතර වෙන්න හිතාගෙන ඒකට ඒකට ක්‍රමවේදයක් තියෙනවා ඉතින් ඒ ක්‍රමවේදයේ පටන් ගන්න දැන් එනවා ළඟදී අපි නවත්තපු තැනට යමු ඔබ ඔබෙන් කට උත්තරයක් නොගන්න මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති FCID රවි වෛද්‍යාලංකාරට බුදලින් රුපියල් කීයක් ගෙව්වද හා ඒ ගණන් කියන්න බෑ කියන්න බෑ හරි මම බල කරන්නේ මට අයිතියක් නෑ ප්‍රෙෂර් කරන්න ගෝඨාභය රාජපක්ෂ හම්බෙන්න මිරිහාන ගෙදරට රවි වෛද්‍යාලංකාර දෙපාරක් ගියා කිව්වා තුම්පාර හරි තුම්පාරම කට උත්තරයක් ගත්තේ නෑ ඔව් ආවි හිස් අතින් නෙමෙයි කියලා කිව්වා ඔබ දන්නවද ගෝඨාභය රාජපක්ෂ කීයක් ගෙව්වද කියලා දවසක් තරහ ගිහිල්ලා කිව්වා තමුසේ කරන වැඩේ ඉඳ මගේ ලොකු ගණන් මට වියදම් වෙනවා කියලා කාටද කිව්වේ මට ආ මම දන්නේ ඒක මොකද්ද ඒකේ අර්ථය කියලා ආ නමුත් කට උත්තරේ බී වර්තාවල නැහැ. දැන් මම එදා ගියාමත් CID කින් ඇහුවා. දැන් මම කට උත්තර දවස් 10ක් දීලා මම කට උත්තර දුන්නේ නැහැ කියලා කියනවා. ඒතකොට මම කට උත්තර දවස් 10ක් දෙන්නේ සිරගෙදල ඉඳන්. ඒ වෙනකොට CID දෙන්නෙක් ඉන්නවා ළඟ බන්ධනාගාර නිලධාරියෙක් ඉන්නවා. ඒ තුන් දෙනාගේ ඉස්සරහා පැය 8 10 දෙන්නේ. ඒ දීලා නැහැ කියනවා. හරි. ඒතකොට හැබැයි ඒගොල්ලෝ කියනවා ගෝඨාභය රාජපක්ෂ කට උත්තර දීලා තියෙනවා කියලා. ඔබ ඉලක්කෙන් දන්නේ නැහැ රවි වෛද්‍යලන් කට කොච්චර ගෙව්වද කියන එකනේ. සාමාන්‍යයෙන් ඉතින් පොඩි ගණන් නැහැ නේ. අර දේශපාලන පරිදි ගැනීම එකේ එක නඩුවක් තිබිච්ච කෙනාට සිල් රෙදි නඩුවට මිලියන් 24ක් ගෙව්වොනං. ඈ ඒ ලෝය ගාස්තු විතරයි කියලා නේ කියන්නේ. ඔව්. ලෝය ගාස්තු විතරයි කියලා. විතරයි කියලා කියන්නේ. ඒතකොට ඉතින් වියදම් කොච්චරද කියලා හිතාගන්න පුළුවන්. 2006 පෙබරවාරි මාසයේදී ඔය යුක්‍රේන් මාර්ෂ් කියන සමාගම. එහි අධ්‍යක්ෂවරයෙක් එක්ක උදයන්ග වීරතුංග වන ඔබ එවකට හිටපු මේ ජනාධිපතිවරයා නේ ජනාධිපති මේ ආරක්ෂක ලේකම්වරයා හමු වෙන්නට ආබවට FCID එක හමු වෙ ගුවන් හමුදා ප්‍රධානී කට උත්තරයක ස්ථාන කළා තිනු ඒක සත්‍යක්ද ඔව් එදා ලංකාවට කණ්ඩායමක් ආවා නමුත් මට මතක විදියට මම ගියේ ගුවන් හමුදාවට නමුත් ඔහුන් ගියා ආරක්ෂක හමුදා ඔබට අමතක ගොඩක් දේවල් තියෙන්න පුළුවන් නේ සමහර විලාප දේවල් අමතක වෙනවා. ඒක වචන දම් එක හොඳයි. ඒතර ඕන්ලා කියන ප්‍රශ්නේ මම අර කියලා තියෙන මට නේද? ඔබ තරම් දක්ෂ රාජතාන්ත්‍රිකයෙක් මා දැකලා නැහැ. මේ එහෙම නැත්නම් අමාරු වෙන ඉතින් රටවල අමාරුයි අමාරුයි ඇත්ත ඇත්ත. තානාපති විදියට ඉන්නේ. එදාද ඔබ කොමිස් මුදල කතා කරගත්තේ? මෙහෙමයි කොමිස් මුදල මට නම් කතා කරන්න අවුරුදු ගාණක් තිබුණා. මොකද මම යුක්‍රේන් වල ජීවත් වුණානේ. හැබැයි ගෝටයිය එදා තමයි හම්බ වුණේ කාමරේ දොර වහගෙන. ඒ කාමරේ සාකච්ඡාවේ ඇතුලේ කවුද හිටියේ? මට ඉන්න හම්බුන්නේ නැහැ වගේ මතක. ඔබ එලියට දැම්මා. එලියට ගියා වගේ. යන්න ඇත්තේ කවුරු කිව්ව නින්දනේ? වෙන්නත් පුළුවන්. ඇයි ඔවුන් මේක උනේ බය තරගයක් නෙමෙයි. පොඩි ගොඩක් කාලයක අවස්ථාවක් තියෙනවා. ඔබ තරගෙන් නුසුසුසෙක් බඩපත් වෙන්නේ නැහැ. ඇයි ඔය ටික අහන්නේ නැත්තේ CID එක ගෝඨාභය රාජපක්ෂගේ? ඒකට කලින් උත්තරේ ඔබම දීලා තියෙනවා FCID එක ගැන. ඒක තමයි මං අහන්නේ. ඈ ඕක බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ පැමිණිල්ල දාපු ඒ ඉබ්බස් රතල් ඔය කතාව කිලින්ම කියනවා හරි අපි එමු මේ කාරණාවේ මාත තියෙනවා මේ කිවිසුම කිවිසුමේ එක් අයගේ නමක් තියෙනවා ඔබ හරියට කරන්න මට මේක ප්‍රොනවුන්ස් කරනකොට වැරදි වෙන්න පුළුවන් මේක රෂියන් නමක්ද කොයිද පජුඩෝව්ද පෙරිගූතෝ ඈ පෙරිගූතෝ අර ඔබ හොරාස්තන ගැහුවේ එයාගේද
නෑ හිනාව විහිළුවක් නෙමෙයි මේකේ තියෙනවා මා පෙරගුඩෝ නේ මද පෙරගුඩෝ පෙරගුඩෝ කියන අස්සන ගැලපෙන්නේ නෑ මේක හොර අස්සනක් කියන චෝදනාව සඳහන් වෙලා තියෙනවා මේ ගිවිස්මේ නම සඳහන් ගිවිස්ම කාලේ නාස්ති ගන්න ඕනේ නෑ මේ අස්සන හොර අස්සනක් කියලා පිළිගන්නවද නෑ මං ඒ අස්සන හොර අස්සනක් කියලා නම් පිළිගන්නේ නෑ මොකද ඒ අස්සන ගහන්නේ පෙරගුඩෝ වෙනුවෙන් බලය පවරු ලියුමකින් පෙරගුඩෝගේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තමයි ඒ අස්සන ගහන්නේ මොකද පෙරගුඩෝ ලංකාවට එනවා පෙරගුඩෝ වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂක ගහන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ගහන්නේ දැන් ඔබද ඔබටයි චෝදනාව වෙන්නේ ඔබ හොර අස්සන ගැහුවා කියලා මට චෝදනාව එනවා කියලා මම ගැහුවා කියලා තමයි මට මාව සැකකාරී කරලා තින්නේ එතකොට අදටත් උසාවියේට ඒකේ ඇත්ත කියන්නේ CID එකයි එතකොට මෙතන ද ලෙටර් ඔෆ් ගැරන්ටි එක යවනවා ඒකේ සහතික පිටපතක් ගුවන් හමුදා පතිවරයා මේ යුක්‍රේන් මාර්ෂ් කියන මේ ගනුදෙනුවට සම්බන්ධ අධ්‍යක්ෂ වෙත යොමු කරනවා 2006 6 9 හැබැයි ගිවිසුම අත්සන් කරන්නේ ඊට මාසයක ආවරණ පස්සේ මේක මාර හතර බීරි කතාවක් නේ අනේ ඒක තමයි මේ මහමොළ කරු කියන්නේ කවුද මහමොළ කරු දෙයියනේ ගිවිසුමක් අත්සන් කරන්නේ නැතුව ලෙටර් ඔෆ් ගැරන්ටියක් දීලා නිලධාරි මඩුල්ලක් එහෙ ගිහිල්ලා වැඩ කරන්න ඒ ගනුදෙනුව ආරම්භ කරන්නත් කොහොමද පුළුවන් කාටද ඒ බලය තියෙන්නේ එහෙම යවන්න එතකොට මේ අස්සංකලයේ ව්‍යාජ ලේඛනයක් සත්‍ය නොවන ලේඛනයක් එතකොට මේ අස්සන් මේක සැකකාර ගිවිසුමක් ඔබ පවර් ඔෆ් ඇටර්නික හොරෙන් හැදුවා කියලා චෝදනා තිනවා අස්සන් හොරෙන් ගැහුවා කියලා කියනවා ගිවිසුම අරගෙන ලංකාවට තකහණියක් ඊළඟ ෆ්ලයිට් එකේ ගුවන් අමුදාපති හම්බෙන්න ඔබ ඇවිල්ලා තියෙනවා ඒක ආගමන විගමන වාර්තාවල සඳහන් වෙලා තියෙනවා ඔබට දැන් අරයා මහා මෝලකාරයා මෙයා මහා මෝලකාරයා කියලා ගැලවෙන්න බෑ උදේන්ද විරුතංග මහත්තයා මෙහෙමනේ දැන් මම ඒ ගිවිසුම අරන් ආවා කියලා කියනවා ඔව් එතකොට දැන් आगमन विभाग डिपार्टमेंट बल्ल कीनो ये मट तिबिचे पासपोर्ट के काले तानापति विद्या डिप्लोमेटिक पासपोर्ट के काल परिचय अवील इतना एक दिन गिविसुम असंकरण का गुवन हमुदापति इंजीनियर वाई इतो ये गोल्लो अरे हुरासन नंग व्याज लेखने असंकरण असंकर हल्ली गिवन मिलियन दात्र इतना ये गोल्लो इंजीनियर तो मट हों बोन दिन बोन दिन युक्रेन गया बोन गुणापति बोन मंदे मट बोन मंदे गवन मनुष्यपति मम युक्रेन वाले हिट बेना रुसिया हिट बेना मट को मिसाइति हम बेन्नी सिंगापुर समागम की एक वेन सिंगापुर हिटी मैं नम मतकने ये गोल्लो तम युद्ध टैंक एक पाकेम विकुंडे ඒ ගොල්ලෝ මේ යුක්‍රේන් ඇවිල්ලා තිනවා මගේ රෙස්ටුරන්ට් එකටත් ඇවිල්ලා තිනවා හැබැයි මේකේ සතහන්ලා තියෙනවා ඩොලර් මිලියන 1.6 සහ 1.7ක් මගින් බගින් බිල දී ගත්තා මේකෙත් සිංගප්පූරු සමාගම හරහා කොමිස් එකක් ගියා කියන එක ඒ ගිවිසුම අත්සන් කරන්නේ සිංගප්පූරු කම්පැනියත් එක්ක ඍජුව මේක G2G නෙමෙයිද ඒක G2G නෙමෙයි හා මේක G2G කියලා ගුවන් හමුදාව කියනවා ඒතර 2006 ගණන දුනෝ G2G ද G2G කියලා ගුවන් හමුදාව ලිඛිතව
සඳහන් කරලා තියෙනවා සමහර ලේඛන. හැබැයි මේ මොනවාට මේක ගිවිසුම් අස්සම් කරන්නේ බෙලිමිසා හෝල්ඩින්ග්ස් කියන පුද්ගලික සමාගමක් එක්ක. ඒක ජීඩු ජී වෙන්නේ කොහමද? ගිවිසුමට මේ ආයතනය ඇතුල් කරන්න අනුමත කරන්නේ ආරක්ෂක ලේකම්. ඒතර ඒ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ඉන්නේ අර කලින් කිව්ව සිංගප්පූරු සමාගමේ ලීසාගේ භාර්යාවනේ. ඔව් එහෙම එකක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ දැන් කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ තමයි සිංගප්පූරු වලින්. එහෙම එකක් වෙලා තියෙනවා. එහෙම කිව්වම හරියද උත්තර ඔක්කොම? මේ ඔක්කොම ඩීල් එක පිටපස්සේ හිටු මහා මොලකාරය විදියට ඔබ දැන් ගෝඨාභය නම් කරාට ඔව් එහෙම එකක් වෙලා මේ බබා උත්තර දුන්නම හරියනවද? මෙහෙමනේ ලී DS ලයින්ස් කියන ආයතනය 2000 ඉඳන් ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ගේ මව් ආයතනය වෙන්නේ 1993 අර AN-32 හෙලිකොප්ටර් ගත්තාය. දැන් ඒකනේ මෙයා ආපු ගමන් ආපෝ හෙලිකොප්ටර් තුනක් දෙන්නේ. යුක්‍රේන් මාෂ ආයතනයට. මොකද මේ මව් ආයතනය සිංගප්පූරු. එතකොට මේ හිටියේ ජුමීරා. එතකොට මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ ඉන්නේ දැන් සිංගප්පූරු වල. කලින් සමාගමේත් අධ්‍යක්ෂ ලී, මේ සමාගමේත් අධ්‍යක්ෂ ලී සහෝගේ භාර්යාව. එතකොට මේකේ බෙනිෆිෂල් නැත්නම් ෆයිනෑන්ෂියල් විදියට බෙලිසිමාගේ කෙන කම්පැනි නම දාන්නේ කවුද එන? ඒකට අනුමැතිය දෙන්නේ ආරක්ෂක ලේකම්. ඒතර කරකිලා කරකේ එතනින්ම ඔක්කොම යනවා. ඒකනේ දෙයියනේ දැන් මේකේ ඔක්කොම ගනුදෙනුකාරයෝ සැකකාරයෝ අයින් කරලා ලංකාවේ ඉන්න ගිවිසුම නැති කරන්නේ ගල්කිස්ස නඩුවට ගෙනියලා. ගල්කිස්ස නඩුව දාන්නේ කවුද? ආරක්ෂක ලේකම්. ඒක අයින් කරගන්නේ කවුද? දැන් ඇමතිවරයත් එක්ක එකතු වෙලා ඒ දෙන්න අයින් කරගන්නේ. 2015 පෙරදිලා ඉන්නකොට එකපාරට මේ අවුරුදු ගාණක් කියපු නඩුව අයින් කරගන්නවා. ඇයි අයින් කරගන්නේ? එතනත් සැකසයිදයි. අයින් කරනවා ඊට පස්සේ කැබිනට් ඇමතිවරයෙක් වෙනවා ඒගොල්ලෝ ඈ ඊට පස්සේ දැන් ආපහු ආපු ගමන් ආණ්ඩුව ආපු ගමන් ඒ යුක්‍රේන් මාෂ ආයතනයට තව ප්ලේන් තුනක් දෙනවා යුක්‍රේන් මාෂ ආයතනයේ සැකකාර පාර්ශ්වයක් වෙන්න එපායි ඇයි සැකකාර පාර්ශ්වයක් කරන්නේ නැත්තේ FCID ඒ කියන්නේ ගෝඨාභයගේ හොල්මන් එතනත් ඉන්නවා කියන කෙනෙක් ඔබ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට ගියේ මේ නිසා කියලාද මේ 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 ලී ඔබ කියන මේ මික් සම්බන්ධ ලී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයා මේ වගේ අය මෙතන ඉන්න නිසාද වෙන්න පුළුවන් මොකද ද ෆන් කරන හින්දාද ඒගොල්ලෝ මෙමනේ ලීටත් අද මේ ගනුදෙනු නිසා රතු වරෙන්තුවක් වැටලා තියෙනවා කියලා බී වාර්තාවල තියෙනෝනේ එතකොට එයාත් දන්නෝනේ ඒක කාට කියලාද ඒක අයින් කරව ගන්න ඕනේ කියලා ඒ කියන්නේ ඔහු ගෝඨාභය හරහා මගේ තමන්ගේ රෙඩ් වොරන්ට් එක අයින් කරගන්න උත්සාහ කරනවා අවශ්‍ය ඇති ඉතින් සාමාන්‍ය රතු වරෙන්තුවක් දැම්මට පස්සේ කොහෙවත් යන්න බැරුව ඉන්නකොට එතකොට ඔබ හිතන්නේ මේ යුක්‍රේනියානු යුක්‍රේන් මාර්ෂ් කියන කම්පැනිය මේ ගියාන ගනුදෙනු මේක මිලදී ගත්ත ආය මූල්‍ය අපරාධ කොට්ටාශයේ සැකකාර පාර්ශ්වයක් ලෙස නම් නොකළේ ඇයි එහෙමනම් ඉතින් නම් කරා නම් අර දෙවෙනි ප්ලේන් තුන ගන්න බෑනේ මෙයා ජනාධිපති වෙච්ච ගමන්නේ දෙවෙනි ප්ලේන් තුන ගන්නෙත් කොරෝනා අස්සේ එයාපෝට් වහලා කිසිම විදේශිකයෙකුට එන්න දෙන්නේ නැහැ නමුත් යුක්‍රේන් කට්ටිය එනෝනේ කවුද ඒවට ආරක්ෂාව දුන්නේ ඔබනේ ගෙන්නුවේ නෑ නෑ මම ගෙන්නුවේ 2020 අන්ත දෙසැම්බර්නේ ඔබ කියන අර කටුනායක හෝටල් එකේ හිටපු එක අර කොවිඩ් ඒ රැල්ල පැතුරුණා කියලා චෝදනා කරපු එක ඊටත් කලින් ඊටත් කලින් ඒව කවුරුවත් දන්නේ නෑ ඒව ගෙලින්ම එයා ෆෝස් එකට එන්නේ ඒක රහසිගතයි ඒව රහසිගතයි ඒ ඇවිල්ලා ඒ ප්ලේන් අරන් යනවා ඒතර ඒ දෙන්නේ එදා ආරක්ෂක ලේකම් වෙච්ච ගමන් යුක්‍රේන් මාස් එක ගනුදෙනුවා ගියා දැන් ජනාධිපති වෙච්ච ගමන් ආපහු යුක්‍රේන් මාෂෙක් ගනුදෙනු කරනවා. මේ දෙක අතර කිසිම ආණ්ඩුවක් යුක්‍රේන් මාෂෙකත් එක්ක වැඩ කරන්නේ නැහැ. හරි. එතකොට 2020 මේ ඇන්ටනෝ 32 ගුවන් යාන 4ක් අලුත් වෙඩියා කිරීම සිද්ධිය. මේ ටෙන්ඩරයත් එක්කත් ඔබේ සම්බන්ධයක් තියෙනවා. මෙහෙමයි ඉතින් යුක්‍රේන් වල ඉතින් කොත්තමල්ලි ගෙනල්ලා ආව උනාමත් ඒකටත් මගේ සම්බන්ධයක් තියෙනවා කියලා නේද ඉතින් චෝදනා කරන්නේ. ඔව්. ඈ? ඔව්. කොත්තමල්ලි මේ කන්ටේනර් එකේ වැරද්දටත් මම වැරදි. ඒකින්ද එහෙම සාධාරණයි කියන එකද මොකද යුක්‍රේන් කැරලිකාරයන්ට ආයුධ දුන්නෙත් මමනේ චෝදනා විදියට ඔබ ඒකද දන්නෙත් නෑ මේ රුසියාවට යන්න උත්සාහ කළ චෙස්නියානු යුක්‍රේන් කැරලිකරුවන්ට මේ වෙලාවේ පැල්ලා ගිහලා බිස්නස් එකක් අරන් ඉන්න පුළුවන් මෙහෙ ඔබේ බිස්නස් දැන් හැබැයි ඩවුන් වෙලා තියෙන ඉඳන් අපි හැබැයි අපි අර හිතපු තරම් චෙස්නියා කැරලිකාරයෝ දක්ෂ නෑ කියලා යුක්‍රේන් අය පෙන්නවා පුටින්ටත් පොඩ්ඩක් නෑ ඔබට චෝදනා තිනවා ඉන්ටර්නැෂනල් මීඩියා වල ඒ දවස් වල ශ්‍රී ලංකන් ඩිප්ලොමැට් මේ දෙපැත්තටම ආයුධ විකුණන කියලා යුක්‍රේන් රහ රුසා රෂ්‍යා වලට දැන් ඔබේ බිස්නස් වැටිලා ඔබ අඩු ගානේ ටුවරිස්ට්ලා ගෙනල්ලා එතනින් හෝටලෙන් හරි කීයක් හරි ටිකට් එකෙන් හරි ගහගෙන හරි ජීව ඔබ ගහගත්තනේ ඇත්ත කතාවට චෝදනාවක් තියෙනවනේ ඒකට ඒක අර ලක්ෂ 4ක් තියෙන එක ෆ්ලයිට් එක ආ ඒකනේ කියන්නේ ඉතින් එතකොට ඔබ මෙතනත් ගියේ මේ බිස්නස් එක කරන්න නේද නෑ මේ වෙලාවේ යුක්‍රේන් වල
युद्ध रुसिया युद्ध अतर रटवाल दिख अतर युद्ध प्रश्न हेमोटमे रटवाल दिखट गी कथागर बे श्रीलंका परीक्षण रसाक्षण संबंध मगे मत के इलाक मत के बी वार्ता रसाकलो कमर्शियल बैंक हसियाल अनावरण विलाईवरा एन आर एफ सी गिनुम हरहा लंका अकाउंट डॉलर्स बेर उबाव ඔබට කට උත්තර නැහැ උදැංග විරෝධ මහත්මයා මේක උත්තර දෙන්න ඕන එන්න කමර්ෂල් බැංකුවේ NRFC ගිණුමට පරිලක්කම් එක කියන්න පුළුවන් ඩොලර් 135000ක විලා තියෙනවා ඊළඟට 7 වෙනි මාසෙ 23 වෙනිදා 2009 ඩොලර් 69985ක මුදලක් ඇවිල්ලා තියෙනවා මේකට උත්තර දෙන්න ඒවට මම ලිඛිතව දවස් 10ක් උත්තර දීලා තියෙනවා මගේ account එකට අවුරුදු ගාණක් තිස්සේ ගොඩාක් සල්ලි ඇවිල්ලා තියෙනවා ඒ මුදල් සමහර සල්ලි ආවිලා තියෙනවා තේවල සඳහා සමහර සල්ලි ආවිලා තියෙනවා සංචාරක ක්ෂේත්‍රයේ ඒ වගේම මට ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි දීලා තියෙනවා නමුත් මේ මාස 87ක් තිස්සේ මිග් ගනුදෙනුවට අදාළ කම්පැනි තුනක් තියෙනවා එකක් ගුවන් හමුදාව එකක් DS Alliance එකක් බිලිමීසා අන්තව එකක් ඕනනම් කියන්න පුළුවන් උක්‍රේන් මාෂ් ඒතකොට ඒකෙන් සත පහක්වත් ඇවිල්ලා නැහැ ඒතකොට අද පිටරට ඉන්න ලාංකිකයෝ ලංකාවට සල්ලි එවලා මට වගේ මාස 87ක් වරෙන්තු නැතුව කිසිම සාක්කියක් නැතුව account seize කරනකොට එවයිද ලංකාවේ නෑ මම අහන්නේ දැන් මේ US dollars 45587යි ඊට පස්සේ US dollars 135000යි ඊට පස්සේ US dollars 69985 මේ 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 ටිකයිනේ තුනයි ඈ commercial bank ව report එක උසාවියට දුන්නා ඔබට මේ සල්ලි ආවා කියලා මේ සල්ලි කොහෙන්ද පඩිය වෙන්න බෑනේ පඩිය විතරක් වෙන්න බෑනේ මහින්ද ජනාධිපතිවරයා අවස්ථා කීපෙද රුසියාව වලට ගියා කීපසරක් රුසියාවට ගියා කොහෙන්ද මේ සල්ලි ඔබට එතන මගේ රුසියාවේ තියෙන ගිණුමෙන් යුක්‍රේනයේ තියෙන ගිණුමෙන් එමිරේට්ස් වල තියෙන ගිණුම් වලින් මගේම නමට තියෙන ගිණුම් වලින් මගේම නමට තියෙන ගිණුම් වලින් කොමර්ෂල් බැංකුවට ඇවිල්ලා තියෙන ලෝකේ රටවල් කීයක ඔබට ගිණුම් තියෙනවද ඉතින් මම රටවල් තුනක ජීවත් වෙලා තියෙනවා. ඒතර රාජපක්ෂලා සල්ලි හංගන එක account එකක් ඔබ account එක. එමනාල අනුගේ සල්ලි ඉන්න ඕනේ නැති. අර අපේ මියගිය මංගල සමරවීරත් ආවන යුක්‍රේන් කීපසරයක් ඔය සල්ලි හොයන්න. අර බිලියන් 15 හොයන්න 18 හොයන්න. ආවා ඉතින්. සාමාන්‍යයෙන් රාජපක්ෂ පවුලේ මම දෙයංග වීරතුංග කියන්නේ විශ්වාසවන්ත පුද්ගලයෙක්. ඉතින් එහෙම බිලියන් ගණන් තියෙනවා නම් මට දෙන්න පුළුවන් කියලාත් ඒගොල්ලෝ පිළිගන්නවා. නමුත් මගේ ප්‍රශ්නේ ඔබට තේමිල දී ගැනීමේ තේ බිස්නස් ඔබ කරා. නමුත් ඒකත් චෙක් කරානේ FCID සැකයි කියලා මොකද යුනිකෝම් හරි මොකක් කරනවත් තියෙන කම්පැනිය. ඒකත් චෙක් කරානේ. කිසිම වරෙන්තුවක් නැතුව ගිහිල්ලා යුනිකෝම් එකත් චෙක් කරානේ. චෙක් කරලා මගේ ඔක්කොම ඉන්වොයිස් උයි ඔක්කොම අරන් ඇවිල්ලා පෙන්නුවනේ. දැන් ඒව දැම්මනේ බී වාර්තා වලට. එතනක් තියෙනවනේ ඩොලර් බිලියන් 2ක් විතර. නමුත් ඒක නෙමෙයි මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. FCA මේ HSBC සහ කමර්ෂල් බැංකුව උසාවියට කිව්ව ඔබේ account සැකයි. සැක සහිත ගනුදෙනු වෙලා තියෙනවා කියන එක. ඔබ උත්තර දීලා නැහැ තාම. මේ මේ CID එක කියනවා ඔබ ඔය රටින් පලින්න හදන වෙලාවේ මේ මේ ඔව් මේ ඔබ කට උත්තර දෙන්න කියලා කිව්වට ඔබ එන්නේත් නැහැ කියලා. ඔබ උසාවියට කට්ටි පයින්නවා කියලා. ඔව් මං ඒ වුණාට ගිහිල්ලා කට උත්තරයක් දීලා ආවේ දප්පැ 8ක්. මං එදා පළවෙනි දේ ඇහුවේ මම දවස් 10ක් කට උත්තර දීලා තියෙනවා. ඒ පිළිබඳ කියලා තියෙන පොදු උත්තරයක්. ඇයි මේ උසාවියට කියන්නේ කියලා. නෑ මගේ ප්‍රශ්න උත්තර දෙන්න. කමර්ෂල්කට මට දැන් හිතෙනවා. ගෝට අයියා මගේ කට උත්තරත් ඉස්සුවද දන්නේ නැහැ කියලා. ඒ මොකටද? ඇයි මං එතනදී චෝදනා කරනෝනේ යාට? ඒ චෝදනා කරනෝනේ වෙච්ච දේ කියනෝනේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ HSBC සහ කමර්ෂල් බැංකුව උසාවියට කියලා තියෙන ඔබ account සකසයිදයි කියලා. හැබැයි ඒගොල්ලෝ කියන්නේ කාගේ ඉල්ලීම් මතද? කාගේද? FCID කී ඉල්ලීම් මත කියලා අවුරුද්දයි මාස 8කට පස්සේ තමයි උසාවි නියෝගයක් ගන්නෙ తాවකාලිකව අත්හිටවන්න කියලා. දැන් මාස 87ක් වෙනවා. එහෙම කරන්න බෑනේ හරි විදියට නම්. ඉතින් ඒක අවුරුදු 5ක් ඉතින් ඒක තමයි මම කියන්නේ පිටරට ඉන්න අය මේ රටට සල්ලි වෙනක භයානකයි කියලා. අවුරුදු 7යි. අතහමාරක් විතර මාස 87ක්. කිසිම සත පහක්වත් පෙන්නලා නැත්තම් ඔප්පු කරලා නැත්තම් මිග්ගනු දිනුවෙ කියලා එහෙම සල්ලි තියන් ඉන්න බෑ. ඉතින් එහෙමනම් ඔබට පුළුවන් නේ බැංකුව වල විශ්වාසය කඩ කිරීම ගැන චෝදනා අධිකරණයට ඔබ ගියේ නෑනේ ඔබ බයයිනේ. නෑ අධිකරණයට යනවා. අධිකරණය මාස 87ක් වෙනකන් හිටියේ මොකද? මම කොමිෂන් සභාවට ගිහිල්ලා මේ ටික කියලා දැන් මගේ ළඟ අධිකරණයට මං ගිහිල්ලා තියෙනවා. මේ මගේ ළඟ තියෙන ඔබේ බැංක් ඩීටේල්ස් ඔබේ බැංකුවට මේ ඩිපොසිට් වෙච්ච ඔක්කොම මේවා දැන් පොදු දේවල්. මේ බැංකුවල රහස් සභාව පිට උනාට නඩු ගන්න පුළුවන් නේ ඕන්න. ඒ හැම දෙයක් ගැනම
ඒ සල්ලි ආවේ මොන හේතුවද කියන එක බැංකුවට කියන්න පුළුවන්. ඒතර මම ඒ හේතුව දීලා තියෙනවා. මම සංචාරක ශේත්‍රයේ හිටියනම් හෝටල් වලට ගෙවන්න සල්ලි මට මගේ account එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් මම ට්‍රාන්ස්පෝර්ට් මේව කළා නම් මම එයා ටිකට් විකුණනවා නම් ඒ සල්ලි මට එන්න පුළුවන්. ඒ වගේම මගේම ගිනුමකින් කිසිම කොමර්ෂල් වැලියු එකක් නැති සල්ලි විදියට මගේම ගිනුමකින් මට එවන්න පුළුවන්. ඒතකොට ඒ ඔක්කොම එහෙම වෙනකොටත් මහා බැංකුවයි කොමර්ෂල් බැංකුවයි HSBC බැංකුවයි කිසිම චෝදනාවක් නැත ගනුදෙනු කරුවෙක්ගේ සල්ලි එහෙම තියාගෙන ඉන්නවනම් ඇයි මේ ලාංකිකයෝ තවදුරටත් ලංකාවේ බැංකු ක්‍රමය ගැන විශ්වාස කරන්නේ මගේ අතේ තියෙනවා පොඩි දැන්වීමක් පෝද්දල ජයන්ත මීට කාලයකට පෙර ලියනවා මිග් 27 කුප්පර්කට ගනුදෙනු සමග හැප්පුණ ලසන්ත වික්‍රමතුංග සෑම ආණ්ඩුවක් තුලම සිදු වූ දවන්ත වංචා දූෂණ රසක් හෙළිදරව් කිරීමට ලසන්ත වික්‍රමතුංග සමත් විය මිග් 27 ප්‍රහාරක යානා කුප්පර්කට ගනුදෙනුවද ඔහු රටට හෙළිදරව් කළ එලෙසමය ඒ හෙළිදරව් තමගේ මාධ්‍ය ජීවිතයේ තීරණාත්මක හෙළිදරව්වක් වනු ඇතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත එය සහ ලසන්තගේ ඝාතනය අතර සමානතාවයක් තියෙනවද හා ගොඩක් අය කියනවා එහෙම දේවල් මොකද ලසන්ත ගාව තිබුණා කියලා කියනවා දැන් DS Alliance එකේ ගිවිසුමේ පිටපතක් එතකොට DS Alliance එකේ ගිවිසුම ගැව්වේ 2000 ගහලා ඊට පස්සේ ආපහු 2004 ඒගොල්ලෝ උත්සාහ ගන්නවා මේ ගනුදෙනුව කරන්න ඒ වෙලාවේ චන්ද්‍රිකා ඒකට අවසර දෙන්නේ නැහැ ඊට පස්සේ 2005 ඒ විදියටම ටෙන්ඩර් කරනවා මේ ගිනුම මේ මිග් ගන්න කියලා. නමුත් ඒ ටෙන්ඩර් එක දිනන්නේ DS Alliance. ඒතර අద్භූත විදියට ගෝටයිය ආරක්ෂක ඇමති වෙච්ච කාලේ ලේකම් වෙච්ච කාලේ අර ටෙන්ඩර් එක අවලංගු කරනවා. අවලංගු කරලා G2G කියලා කොමෂ මේ යුක්‍රේන් මාෂලින් ගන්නවා හැබැයි අර ටෙන්ඩර් එක අවලංගු කරපු DS Alliance චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නැහැ එතකොට ඔන්න ඕවා සැකසන සැකර වාදින වෙනවා දැනගෙන හිටිය කියලා මම සැක කරනවා එතකොට ඇයි මේ ටෙන්ඩර් එකක් දීලා ආයතනයට ඒක කැන්සල් කරාම ඒ ආයතනේ චෝදනාවක් දාන්නේ නැහැ කටවහගෙන ඉන්නවා කටවහගෙන ඉන්නවා එතකොට බලනකොට දැන් පේනවා टेंडर के दीला दिनला तीन नेता कहूँ द DS Alliance इतो उड़ा द फाइनेंशियल कहूँ द बिलिमीज़ा खागें द गन्ने यूक्रेन मार्श सेकर कार पार्श्य करने आपा हु आंडुआ काम यूक्रेन मार्श रताव प्लेन हाथ रख देना तो वो को में कटे के तीब्बम कहूँ द मेरी मामला DS Alliance हाँ बिलिमीज़ा के न समागम देखे में इन्हें कमाद्यक्ष ඒකනේ යාල කටවහගෙන හිටියේ බිලිමිසා වල ඉන්නේ කලින් DS Alliance එකේ අධ්‍යක්ෂවරයායි සහ ඔහුගේ බිරිඳමයි. ඉතින් ඒකනේ ඒගොල්ලෝ කටවහගෙන ඉන්නේ. ඔවුන් තමයි දැන් සිංගප්පූරුවේ ඉන්නේත්. ඔවුන්ට තමයි දැන් සිංගප්පූරුවේ රතු වරෙන්තුව තියෙන්නේ. දාලා තිනින් ඉඳා මේ බොහොම ඉක්මනට ඒව ගනුදෙනුවක් ඉවර කරගන්න රටේ ප්‍රධානීෙක් හම්බ වෙන්න ඔවුන්ගේ අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. ඔබ සැක කරනවා ඒ විදියට. එහෙම නැත්නම් ඇයි සිංගප්පූරුවම? ඇයි එනං ඔහු දැන් තායිලන්තේ ඉන්නේ. महिंद राजपक्ष අප හිතමු නමුත් ඔබ කියන උත්සාහ කරන්නේ චැස්ට්‍රියානු කැරලිකරුවන්ට යුක්‍රේන්ට ආයු දුන්නා වගේ මං LTT රට ආයු දුන්නා කියන එකනේ මෙහෙමයි තියෙන්නේ ඒ වෙලාවේ යුක්‍රේනයේ ඒ කැරලිකාරයන්ට ආයුධ අවශ්‍යයිනේ යුක්‍රේන කැරලිකරුවන්ට ආයුධ දුන්නා ඔබ ඒක හරි ඒක කවුරුත් අට ලෝකෙම දන්න දෙයක් ඒ අතරෙම ඔබ ලාඕස් බෝඩර් එකේ ඉන්න LTT සැකරුවන්ටත් LTT රට ආයුධ සප්ලයි කරා LTT එකට ආයුධ සප්ලයි කරන්නේ නැහැ දැන් මොකද කිව්වේ කියන්න ඕනේ ඔතේ බෝඩර් එකේ ඉන්නේ එතකොට ඉතින් ඒගොල්ලෝ කොහින් කොහින් හරි එකට ගැටෙනෝනේ. එතකොට ඔබ ආවේ ලාඕස් බෝඩර් එකෙන්ද? දැන් අපි හිතමු උදාහරණයක් එමු. කරුණම්ම යුක්‍රේන ආවනේ. ඔව්. එතකොට ඉස්රේල මං කරුණම්ම හම්බෙන්නේ කොහේද? කොහේද? යුක්‍රේන වලදී. හරි. ඊට පස්සේ කාගේද මේ ප්‍රභාකරන්ගේ පුතත් එනවනේ යුක්‍රේන වලට. ප්‍රභාකරන්ගේ පුතා? ඔව් ෆ්ලයිට් එක පදින්න එන්නේ එහෙදි. හා. එතකොට මම තමයි යාව ඐඩෙන්ටිෆයි කරන්නේ. මෙන්න මෙහෙම පුද්ගලෙක් ඉන්දියන් පාස්පෝර්ට් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඒකට එයා යනවා.
ඒක නිසා තමයි යා චෙස්නියා චෙක් වලින් ප්ලේන් ගන්නෙ චෙස්නා කියන එක යුක්‍රේන් එක හරියන්නේ නැහැ ඊට පස්සේ තමයි අපි යුක්‍රේන් එක්ක එකඟතාවයකට ඇති වෙන්නේ ඕගොල්ලෝ එල්ටීටී එකත් එක්ක වැඩ කරන්න බෑ අපි දිගටම ඕගොල්ලෝ රජයෙන් ආයුධ ගන්නවා අපේ ආණ්ඩුවට හැබැයි එල්ටීටී එකත් එක්ක වැඩ කරන්න බෑ බලනකොට ඔබ ඉන්ටර්නැෂනල් නෙට්වර්ක් කවදාකවත් එල්ටීටී එකට කිසි දෙයක් යුක්‍රේන් විකුණන්නේ නැහැ හැබැයි ඒ එල්ටීටී එකට මහා බැංකුවේ ඒ බෝම්බෙට දීපු බෝම්බේ හදන්න ඒ වෙඩි බෙහෙත් පවා යුක්‍රේනෙන් ආවා කියලා තමයි යුක්‍රේන් අය කියන්නේ යුක්‍රේන් උදව් කරා කියලා උදව් කරා නෙමෙයි යුක්‍රේනේ බංග්ලාදේශ වලට විකුණා බංග්ලාදේශ වලින් ලංකාවට ආවා මොකක් අයියර ලාඕස් එක උදාහරණයකට ගත්තේ එනේ පැත්තට එන්න පුළුවන් මොන්නම් කියලා ඒ ලින්ක් ඒ එක එක බෝඩර් වල ලින්ක් කේපිල වගේ අය හිටියනේ ඉතින් ඉතින් ඒ ලින්ක් වල නේගොල්ලෝ ඉන්නේ මට තේරුන්නේ නැහැ ඔබ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා මම ඇහුවේ මහින්ද රාජපක්ෂත් තායිලන්ඩ් ගියා ඔබත් එතනට ජොයින් වුණා රට ඉන්න අතරේ මහින්ද රාජපක්ෂ නම් තායිලන්ඩ් ගියේ අර බෝධින් වහන්සේ කෙනෙක් ඒ අංකුරයක් අපි තෑගි ඒතර මොකද ලාඕස් උදාහරණයක් ගත්තේ එහෙනම් මම ආවේ ලාඕස් ඉඳන් කියලා නේ කියන්නේ ආ එල්ටීටී අර එල්ටීටී ඒ පැත්ත ආයුධ දුන්නා කියලා කිව්වේ එතනදී ඔබනේ එල්ටීටී අය ඒ පැත්තෙන් ඉතින් ආයුධ ගනුදෙනු කරා කියලා ඒ කියන්නේ ඔබත් එක්ක යුක්‍රේන චෙචියානු කරලි කරු හොඳයි පුටින් හොඳයි යුක්‍රේන ජනාධිපති හොඳයි එල්ටීටී එක හිතවත් ප්‍රභාකරන්ගේ පුතා හිතවත් අද අපි හිතනවා රුසියාවයි ඇමරිකාවයි ගහ ගන්නවා හරි අද ලෝකේ ලොකු යුද්ධ දෙකක් යනවා නමුත් මේ යුද්ධේ ප්‍රධානම ආයෝජකයෝ කවුද ඒ ප්‍රධානම හතර පහ දෙනා ඒවයි ලාභ ප්‍රයෝජන ලැබෙන්නේ කාටද ඒ පහ දෙනාට ඉතින් මම හිතනවා ওই ආයුධ ගනුදෙනුවල සමහර තැන්වලදී ඉතින් හතරෝ යාළු වෙනවා ඒ කියන්නේ දැන් මේ ආයුධ ගනුදෙනු කරපු ජාවාරම් කරුවෝ ඩීල් කරපු අය මේ වන විට හිටපු ජනාධිපතිට උදව් වෙනවා කෝ කීපි කීපි කිල්ලෝ චින්නවා කියන්නේ ආරක්ෂාව යටතේ ඒවා ඩීල් නේ ඔක්කොම ඉතින් ඇයි ඒ කෝයාගේ වත්කම් කෝයාගේ නැව් කෝයාගේ සල්ලි මැනික් මොකද කේපී අද ඔච්චර යාළුවෝ වෙලා තියෙන්නේ දන්නේ ඔබ තමයි දන්නේ ඉතින් පවුලෙම තමයි අහන්න ඕන ඒකයි ඔබෙන් ඇහුවේ ලොකෝ මගේ පුතාලා ඉඳලා නෑ කේපී එක මගේ ගනුදෙනු නෑ දැන් මම පවුලේ සම්බන්ධයි මොකද එයා වෙන පැත්තක නීටියේ යුරෝප් පැත්තට ආවේ නෑනේ අවසන් කරමු 24 වෙනිදා ඔබ ඩෙඩ්ලයින් එකක් දුන්නා මේ ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවා කියලා තව දවස් දෙකයි එනවද හැබැයි මෙහෙම එකක් වුණා එදා මං අර අනවශ්‍ය දෙයක් කියලා එයා දැන් එන එක පොඩ්ඩක් පස්සට දාලා දෙනවා දැන් අද මේක බැලුවට පස්සේ එන්නෙම නැතුව ඉඳන් නැ කට උතර දෙන්න බයි ඒකට 24 එන්නේ නැහැ මෙහිමයි දැන් ආවොත් කට උතර දෙන්නම් වෙනවා හරි එතකොට සිංගප්පූ කට්ටියත් මොනව කියයිද දන්නේ නැ මෙයා හමු වෙච්ච ඒවා එහෙදි ඉතින් ඕකට උතර දෙන්න ඉතින් එන්න ඕනද මේ වෙලාවේ හැබැයි එන්චයියෝ නම් ඇවිල්ලා ආපහු දේශපාලනයට ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔය එකක් දෙනවා. ලොකු ට්‍රයි එකක්. ඔබ ගෝඨාභයට කතා කරාද දුරකතනේ? දැන් සමහර වෙලාවට ගන්න නැහැ. නමුත් සමහර වෙලාවට ඉතින් ඔය බයිනවා ඉතින් කතා කරා. ඔහු බයිනවා ඔබට? ඔව් බොහොම විනාඩිය දෙකයි. මං කියන්නේ මේ ඊයේ පෙරේද රටින් ගියාට පස්සේ කතා කළේ නැහැ. කතා කරා කතා කරා. ඔබ ඔහුට කතා කළා? බැලලා ෆෝන් එක දියන්නේ නැතිනේ හොඳට? විනාඩි දෙකයි තුනයි බැලලා ඉතින් තාම අපේ අම්මට නම් බනින්නේ නැහැ. තාම ඔබට විතරයි. මට විතරයි. ඒ මට්ටමට ගිහිල්ලා නැහැ තාම. බොමත්ම ස්තුති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සමග අතිශය ආందోళනාත්මක කාරණා කීපයක් අපි සාකච්ඡා කළේ බොම ස්තුති බොම ස්තුති හැබැයි අර හදිසියක්වත් ලසන්තට වෙච්ච දේ වුණොත් මේ වැඩසටහන කියපු සමහර දේවල් ආපහු මතක් කරන්න මතක් කරන්න කෙනෙක් මම නැති වෙන්න පුළුවන් එතකොට නෑ මම නැති වෙන්න පුළුවන් හොඳයි බලමු ගොඩක් දේවල් අනාගතේ තීරණය කරાવીනේ ඈ बहुत स्तुति स्तुति